අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමග ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මිෂෙල්ගේ චෝදනාවලට පිළිතුරු දෙන්න ඇමති ජී.එල්. සූදානමින් මානව හිමිකමේ බලපෑම යහපාලනයේ යෝජනා නිසයි නීතිඥ ප්‍රතිභා කියයි ගොවියන්ගෙන් නාඩු 55ට ගන්න කැබිනට්ටුවෙන් අනුමැතිය සතුසේ සුදුළු උණු පොඩි කරන්න ගිය හතරකට වැඩ වරදි ශිෂ්‍යත්වයයි ඒ ලෙවලුයි කඩාකප්පල් කරන්නත් ජෝසප්ලා අර අදි කෑගල්ලේ උපනගරාධිපතිත් කොරෝනාවට බිලි අෆ්ගන් ජනයාට ජාත්‍යන්තර අනුකම්පාව ලැබෙද්දී තලිබාන් තවත් ප්‍රචණ්ඩ වෙයි जगत मानव हिमिकम काउंसिल श्री लंका वट बलपैम इल्ल करन्ने यहापालन समय सम्मत करगत योजना वक्निसा बव श्रीलंका मानव हिमिकम काउंसिल हिटपु सभापति महाचार्य प्रतिभा महानाम हेवा महाता पवसनवा जगत मानव हिमिकम कोमसारिस मिशेल बैचले निकुत्कल प्रकाश कौरुन हो ऐट लियादी एति लियविल्लक बवाई ओहु पेन्वा देन्ने මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා තවදුරටත් කියා සිටියේ ඔවුන් මේ ආකාරයෙන් ක්‍රියා කළහොත් ජගත් මානව හිමිකම් කොමිසම හැල්ඩුවට ලක්වන බවයි. මේ ලිඛිත දේශනීය සම්පින්දනයක් ලෙස ගත්තහම ඒකේ අන්තර්ගත සියලු කරුණු දේශීය යුක්තිය විසඳීමට අවශ්‍ය කරුණු මිස ජාත්‍යන්තරයට යන්නේ නෙමෙයි. ඇයට කළ යුතුව තිබුණේ 46 එක යෝජනාව අපි කොතෙක් දුරට ඉෂ්ට කරලා තියෙනවද? මානව හිමිකම් සංහිඳතාව කොතරම් වගවීමෙන් කරලා තියෙනවද කියලා ප්‍රකාශ කරලා. එහෙනම් මානව හිමිකම් කවුන්සිලයේ තියෙන පරමාර්ථත් අභිබවා ගිහිල්ලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ කළ යුත්තේ රටක මානව හිමිකම් ආරක්ෂා කරන්න වර්ධනය කරන්න වැඩ කටයුතු කරනවා මිස දේශීය වශයෙන් ගත්ත තීරණ ප්‍රශ්න කිරීම නෙමෙයි. එතකොට මිෂෙල් බැච්ලර්ට කවුරු හරි මේවා ලියලා දීලානේ. ද්‍රවිඩ සංවිධානයේ ඇතුළු සංවිධාන රාශියක් ලියලා දෙන වාර්තාවක්. එය කළ යුතුය තිබ්බේ දෙපාරක් බලන්න මේකේ තියෙන දේශීය යාන්ත්‍රණය මොකද්ද කියලා. රටවල් 104ක හදිසි අවස්ථා ප්‍රකාශ කළා. හදිසි නීති පනවලදී හදිසි රෙගුලාසි පනවලදී නේ මොනවටම කන්නේ නෙමෙයි ආහාර සැපයුම වේගවත් කරන්න සංගවගෙන ඉන්න ආහාර එළියට ගන්න හදිසියක් ඇති වුණා. ඉතින් ඇයට කිසිම අවස්ථාවක මේ ගැන ප්‍රශ්න කරන්න බෑ. හදිසි අවස්ථාව රෙගුලාසි පවා පාර්ලිමේන්තුවේ සම්මත වෙලාදී. ලංකාව දේශ ද්වේෂ සාගත බලන සංවිධාන LTD ඩෑෂ්බෝඩ් වගේ විවිධ සංවිධාන ලියලා දෙන වාර්තාවක් ඇහිතු. ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත යටදී ගත්තාම ඔව් ත්‍රස්තවාදී වෙලැක්වීමේ පනත යටදී තමයි ත්‍රස්තවාදී නැවැත්වේ ලංකාව එතනින් ගියාට පස්සේ තවත් වැදගත් කරුණක් තිබෙනවා පාස්කු ප්‍රහාරය ගැන ඇය ප්‍රකාශ කළා පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ වෙනකොට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් දාලා තියෙනවා ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ ඒ ගැන අඳුම ගානේ වචනයක්වත් කතා කරන්නේ නැතුව ලංකාවට අභියෝග එල්ල කරන එක කරා දැන් වාසනීය ප්‍රකාශනීයට කිසිම අවස්ථාවක ගුරුවරුන්ගේ රැලි පවා තහනම් කරන්නේ නැහැ ඒකට පොඩ්ඩක්වත් සුභවාදී වය දකින්නේ නැහැ ඇයිගේ වාචික දේශනය ලංකාව පැත්තෙන් ඇත්ත වශයෙන්ම බිඳ දමන්න පුළුවන් මේකේ වගකීමක් තියෙනවා ලංකාවට ඒක තමයි 31 යෝජනාව සම්මත කරගෙන ඒගොල්ලන් දෙක අත්වැල් බඳ කීකේ ප්‍රතිඵලය යහපාලන කාලය තුල කරගත් ප්‍රධාන වරද ඉතින් මේ ආණ්ඩුවට ඒ වන්දි ගෙවන්න දැන් වෙලා තියෙනවා මෙතර ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය ඊයේ ශ්‍රී ලංකාව පිළිබඳ කළ ලිඛිත දේශනය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද කරුණු දැක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1:30ට පමණ එම කරුණු දැක්වීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ගොවි ජනතාවගේ වී අස්වනු තරඟකාරී මිලකට මිලදී ගැනීමේ අරමුණෙන් නාඩුවේ කිලෝවක් රුපියල් 55කට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එලෙස වී අලවි මණ්ඩලය මිලදී ගන්නා වී තොග සහල් බවට පත් කර සතොස අලවිසල් ජාලය මගින් පාරිභෝගික ජනතාවට ලබා දෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ පිළිබඳව පැහැදිලි කළා. අමිත පෙර පැවති රාජ්‍ය සමයේදී ගොවියාට ලබා දුන් සහතික වීමල රුපියල් 32ක් පමණයි. ඊටම කෙටි කාලයක් තුල රුපියල් 55 දක්වා වීමල වැඩි වෙලා තිබෙනවා. ඉතින් අපි ඒ වාසිය මේ රටේ අනාදිමත් කාලයක සිට සහලින් රට ස්වයංපෝෂණය කර ගොවි ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් හැටියට සඳහන් කරනවා. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතාවක් තියෙන රටක් පාක් තුල අපේ රට පත් වෙලා තියෙනවා කියලා යම් යම් තොරතුරු එළි වෙලා තියෙනවා. ඇත්තට මේ වගේ පත්ත්වයකට අපි රටේ පත් වෙලා තියෙනවද? දැන් මමත් පාරිභෝගිකයෙක් විදිහට ගත්තොත් යම් අපහසුතාවයක් තියෙනවායි කියලා නොකියුවොත් ඒක වැරදි. විශේෂයෙන්ම රට
අර්ධ වශයෙන් අගුළු දැමපු අවස්ථාවක ව්‍යාපාරික ස්ථාන බොහොමයක් අක්‍රිය වෙච්ච අවස්ථාවක එවැනි තත්ත්වයක් මතුවීම අපි තේරුම් ගත යුතු කාරණාවක් ඒ නිසා අපි විශ්වාස කරනවා 21 වෙනිදා පසුවීමෙන් අනතුරුව මේ තත්ත්වය මුළුමනින්ම සමනය කරගන්න පුළුවන් කමක් අපිට ලැබේවි මේ නාම මාත්‍රික නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමේ ඇති ප්‍රයෝජනයක් තියෙනවා ඉතින් මේ රටේ අසංවිධිත ආර්ථිකයකින් ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම නිරෝධායන ඇඳිරි නීතිය හරහා අපහසුතාවයට පත් වෙමින් ජීවිකාව කරගෙන යාමට හැකි ඉතාම අසරණ වෙලා තියෙන බව අපි දන්නවා ඒ නිසා තමයි ඔවුන් වෙනුවෙන් යම්කිසි ප්‍රමාණයක බුරුලක් ලබා දීලා ඔවුන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාමට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු ස්ථාන විවෘත කොට කෘෂිකර්ම ක්ෂේත්‍රය, ඇවිලි ක්ෂේත්‍රය, ඒ වගේම අපනයන ක්ෂේත්‍රය සම්බන්ධ ක්ෂේත්‍රයන්ට අවසර ලබා දීලා තියෙනවා. නමුත් අපි බොහොම පැහැදිලිව දකිනවා මේ නිරෝධායන ඇඳිරි නීති ක්‍රියාත්මක වෙච්ච කාල සීමාව තුළ රෝගීන්ගේ සංඛ්‍යාවත් මරණ සංඛ්‍යාවත් ක්‍රමානුකූලව පහළ යමින් තිබෙන බව. ඒත් එක්කම ඉතාම සාර්ථක එන්නත් කරන ක්‍රියාවලියක අවසන් අදියරවලට අපි ළඟාව වෙමින් තිබෙනවා. ඒතින් අපි විශ්වාස කරනවා සැප්තැම්බර් මාසයේ අවසන් වන විට ශ්‍රී ලංකාවේ රෝගීන්ගේ තත්ත්වය සහ මරණවල සංඛ්‍යාත්මක අඩුවීමක් විද්‍යාමාන වෙයි කියලා. තෙල්වල හිඟයක් ඇති වෙනවා කියලා මතයක් ගොඩ වෙලා තියෙනවා ඒකත් එක්කම දැන් තෙල් බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තා වෙනවා එවැනි තෙල් කිසිම හිඟයක් මේ රට නැති බව තමයි පැහැදිලිව අපි වාර්තා කරනවා කිසිදු අනියතභයක් ඇති කරගත් යුතු නැහැ ප්‍රවාහනාත් සංචිත රට තුල තිබෙනවා සහ ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය පිරිවැය දරන රජය සූදානම්ින් සිටිනවා මෙරට සමස්ත විදුලි බල අවශ්‍යතාවයෙන් 70%ක් 2030 වසර වන විට පුනර්ජනනීය බල ශක්තියෙන් සපුරා ගැනීම ඉලක්කය වී තිබෙනවා මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් 2030 වසර වන විට පුනර්ජනනීය බල ශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගත යුතුයි කියලා කියන යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. ඒ වගේම 2050 වන විට මෙරට විදුලි ජනනය පූර්ණ කාබන් හරණ තත්ත්වයකට පත් කරගන්න පියවර ගත යුතුයි කියලා ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ලැබුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා අපේ ජනගහනයෙන් 8.7% යම් හෝ ආබාධයකට ලක්වෙච්ච සහෝදර ජන කණ්ඩායම් ඉන්නේ. ජාතික රූපවාහිනියත් සිරස නාලිකාවත් තමයි දැනට සංඥා භාෂාවෙන් ඔවුන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ. 23 වෙනිදා ලෝක සංඥා දිනය. සැප්තැම්බර් 23 වෙනිදා ITN නාලිකාව තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රචාරයන් සංඥා භාෂාවෙන් ඉදිරිපත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අනිකුත් සියලුම විද්‍යුත් මාධ්‍යන්ගෙනුත් අපේ ඉල්ලීම කරනවා. සතොස වෙළඳසැල් සඳහා වරාය අධිකාරිය නිකුත් කළ සුදු ලුණු කිලෝ 54,000කට අධික ප්‍රමාණයක් අන්තර්ගත වහලුම් දෙකක් තුන්වන පාර්ශවයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් 4 දිනකගේ වැඩ තහනම් කර තිබෙනවා. සතොස අලෙවිසැල් ජාලයේ වෙත වරාය අධිකාරිය නිකුත් කළ සුදු ලුණු කිලෝ 54,860ක් සහිත වහලුම් දෙකක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිලධාරීන්ට චෝදනා එල්ලබුණා. එම සුදු ලුණු තොග කිසිවෙකුගේ අවසරයකින් තොරව නිලධාරීන් විසින් තුන්වෙනි පාර්ශවයකට අලෙවි කර ඇති බවට සතොස සභාපතිවරයා පොලිස් අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් මෙවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඊට අදාළ වයින් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. වැඩ තහනම් වූ නිලධාරීන් අතර සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයාද වන බවට වාර්තා වෙනවා. එමෙන්ම සුදුලුණු අඩංගු බහලුම් මාබොල සහ වැලිසර ප්‍රදේශවලින් මෙවන විට සොයාගෙන තිබෙනවා. බහලුම් මිලදීගත් සැපයුම් කරුද අතරංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තමන්ගේ ඉල්ලීම් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගයේ ලිහිල් කරන්න අදහසක් නැහැ කියලා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරනවා. ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය ගැනත් ඔහු මෙහිදී අදහස් පළ කළා. පාසල් වෘත්ත කිරීම ගැන කතා කරනවා. එන්නත් කරනේ ගැන කතා කරනවා. විභාග අයදුම්පත් ඉදිරිපත් කිරීම ගැන කතා කරනවා. මේ ක්‍රියාවලියන් වල සක්‍රීය දායකත්වය සපයන ප්‍රධානම කණ්ඩායම තමයි මේ රටේ ගුරුවරු සහ විදුහල්පතිවරු. මේ වෙනකොට ඇමති අනුකමිටුවේ වාර්තාවක් පිළිගත් කරලා තියෙනවා කැබිනට් මණ්ඩලය අනුමත කරයි කියලා කිව්වට මේ දක්වා ඒ සම්බන්ධයෙන් විධිමත් දැනුම් දීමක් වෘත්තීය සමිතිවලට කරලා නැහැ. අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ඉදිරිපත් කරපු කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම තමයි අපේ තියෙන ප්‍රධාන ඉල්ලීම. ආණ්ඩුව මේ සියලු අරමුද විසඳ ගන්න මුලින්ම කළ යුත්තේ ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මේ ගැටලුවට විසඳුමක් ලබා දීම. එම ලබා නොදුන්නොත් මේ සියලු අරමුද තවත් ඉස්සරහට යනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් එතකොට මේ ශිෂ්‍යත්ව විභාගයට මොකද වෙන්නේ? දැන් ඔබතුමා මැදිහත් වෙන්න කියලා සියලු දෙනාගෙන්ම අධ්‍යාපන ලේකම්තුමා ඉල්ලීමකුත් කරා ඊයේ දවසේ. අයදුම්පත් ඉදිරිපත් කිරීම අවසාන දිනේට අපි එක පැත්තෙන් ඉල්ලීමක් කරනවා. අවශ්‍ය නම් මේ ප්‍රශ්න විසඳීමේ මේ සතිය ගන්න. ඒ අවශ්‍ය නම් මේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය දික් කරන්න.
එම නොවුනොත් අපි අනිවාර්යයෙන්ම ආයතන ප්‍රතිනිධිපත් කිරීම කරන්න ඕනේ. කළ යුත්තේ බලපෑම් කිරීම නෙවෙයි. ප්‍රශ්න විසඳීමට අදාළ කටයුතු කිරීම. ඒක නිසා මොන බලපෑම් ආවත් අපි අනිවාර්යයෙන් මේක යොමු කරන්න. ඒ නිසා ගැටළු විසඳීමට අදාළ පියවර ගන්න කියලායි අපි කියන්නේ. මෙරට පළමු වරට අධිතාක්ෂණික කේබල් යොදා ගැනීම නිදි කෙරණු නව කැලණි පාලමේ විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීම සිදු කෙරුණා. නව කැලණි පාලමේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2014 වසරේදී විදේශ සංචාරක ආකර්ෂණයේ ලැබෙන පරිදි විදුලි ආලෝකකරණ පද්ධතිය සකස් කරන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් ලබා තිබුණා. කොළඹ නගරයේ සුන්දරත්වයේ ඉහළ නැංවීමට මේ හේතු වන බැවින් නව තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගනිමින් ආලෝකකරණ පද්ධතිය සකස් කිරීමට පියවරගෙන තිබෙනවා. යනු සකස් කෙරුණු ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීම ඊයේ රාත්‍රියේදී සිදු කෙරුණා. මේ වෙනකොට අධිවේගී මාර්ග වල සම්බන්ධ වෙන නව කැලණි පාලමේ වැඩ කටයුතු මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේදී අවසන් කරලා ජනතා අයිතිපත් කරන්න අදහස් කරගෙන තියෙනවා. ගරු අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දුතුමාගෙන් අපිට උපදෙස් දුන්නා කොළඹට පිවිසීමේදී මේක ඉතාම අලංකරණීය විදිහට මේක දර්ශනීය විදිහට දකින්න විදිහට අලංකරණය කරන්න කියලා. නිරෝධායන නීතිය පැන වූ අගෝස්තු මස 20 වනදා සිට මේ දක්වා සිදු ඌර්‍ය අනතුරු වලින් පුද්ගලයන් 60 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. නිරෝධායන ඇඳිර නීතිය පැන වූ පෞගිය 20 වෙනිදා රාත්‍රී සිට අගෝස්තු මාසයේ මාර්ග ක්‍රියා අනතුරු 57ක් සිද්ධ වෙලා තිනවා. මේ පුද්ගල 60 දෙනෙක් මිය ගිහිල්ලා තිනවා. මේ මාර්ග ක්‍රියා අනතුරු 57න් 55ක්ම සිද්ධ වෙලා තින්නේ රියදුරුගේ නොසලකිලිමත්කම නිසා. මේ අනතුරු වලින් 51ක්ම යතුරුපැදී. එකම එක වාහනයක කාර්මික දෝෂයක් නිසා තමයි පාලනය කරගන්න බැරුව රිය අනතුරක් සිද්ධ වෙලා තින්නේ. මේ වැනි තත්ත්වයකට සමාජයේ තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කටයුතු කරනු ලබනවා. ඒ වගේම අපි මේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මාර්ගයේ වාහන තියනවා නැත්නම් සමාජයේ විවෘත වෙලා තියනවා කිය කිය අපි ඉන්නවට වඩා මහජනතාවනේ මේ මාර්ගය යනවා නම් යන්නේ වෙන කවුරුත් නෙමෙයි. එතකොට ඒ දෝෂාරෝපණය එහෙම මහජනතාව කරනවා නම් ඒ මහජනතාවටමයි ඒ දෝෂාරෝපණය නැවතෙන්නේ. නමුත් මේ අවස්ථාව අපි ගරු කළ යුතුයි. අපි ආචාර කළ යුතුයි නිරෝධායන නීතිවලට නිරෝධායන ඇඳිරි නීතිවලට ගරු කරමින් කටයුතු කරන 75 80කට වඩා විශාල මහජනතාවක් ඉන්නවා. අපි ශ්‍රී ලංකා පොලිසියෙන්ද උන්ට ඇත්තටම අපි ආචාර කරනවා. ඒ අතරතුර තමයි මෙම නීති කඩ කරන කොටසකුත් ඉන්නේ මූලික අවස්ථාව සපේන ඒ අත්‍යවශ්‍ය රාජකාරිය එදෙන පිරිසට අමතර කොරෝනා ව්‍යාප්තියත් සමග රතු කලාපයේ ඉවත් වීමට තවමත් ශ්‍රී ලංකාවට නොහැකි වී ඇති බැවින් රට විවෘත කළ යුත්තේ පියවරෙන් පියවර බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරනවා. මේ අතර කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කෑගල්ල නගර සභාවේ උපසභාපති ලලිත් ජයශාන්ත මහතා මිය ගොස් තිබෙනවා. ඊයේ දිනේ කොරෝනා ආසාදිතයන් 2560 දෙනෙකු හඳුනාගත්තා. එවනු මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 448482ක්. 62756 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 414295ක්. PCR පරීක්ෂණ 9712ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 2571ක් ඊයේ දිනේ සිදු කර තිබෙනවා. මේ අතර කොරෝනා ව්‍යාප්තිය සැලකීමේදී තවමත් රතු කලාපයෙන් මිදීමට මෙරටට හැකි වී නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පින්පාතිනවා. අපි දැන් මේ රැල්ලේ බැස්මකට නතුවන අවස්ථාවක ඉතාමත්ම වැදගත් යලි තව රැල්ලක් එන එක වළක්වා ගැනීමට. තාමත් රටක් විදිහට මේ අවදානම් තත්වයෙන් එළියට ගිහිලා නැහැ. දැනටත් 2000කට වඩා රෝගීන් ප්‍රමාණයක් දිනකට අඳුනා ගන්නවා. ඒකෙන් අපි කියනවා සමාජයේ අඩුම ගානේ 6000කට වඩාවක් රෝගීන් ඉන්නවා කියන එක. දැනටත් 150කට වඩා මරණ සංඛ්‍යාවක් දිනකට අපේ රටේ සිද්ධ වෙනවා. ඒ දැන් තියෙන මූලිකම ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේදය මේක දැන් කොළඹින් පිටට ගිහිල්ලා ලංකාව පුරාම පැතිරලා තියෙන ප්‍රභේදය. ඉතින් මේ කරුණු කාරණා ගැන සලකා බැලුවොත් රට අවදානම් තත්ත්වයෙන් බේරී ඇති බවට අපිට කොහෙත්ම කියන්න විදිහක් නැහැ. තාමත් ඉන්නේ රට රතු කලාපයේ. ජනතාව රජය මේ ගැන වැඩියෙන් අවධානය යොමු කළා සියලුම පියවරවල් ගැනීම යලි රැල්ලක් එන එක වළක්වීමට. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කෑගල්ල උපනගරාධිපති ලලිත් ජයශාන්ත මහතා අභහප්‍රාප්ත වී තිබෙනවා. පේරාදෙණිය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඒ මහතා මිය ගොස් තිබෙන්නේ. මේ අතර චිත්‍රපට හා ටෙලි නාට්‍ය සහ වේදිකා නාට්‍ය නළුවෙකු ලෙස වසර 35කට අධික කාලයක් කලා ක්ෂේත්‍රයේ නියැලී සිටි ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් රංජිත් පීරිස් මහතා අභහප්‍රාප්ත වුණා.
හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ මහතා ටෙලි නාට්‍ය 45කට සහ චිත්‍රපට 35කට රංගනින් දායක වී තිබෙනවා. හතර දෙනාම ශූරයෝ මායා, කාව්‍යා, වසුදා, සුජාතා ඒ මහතා දායක වූ නිර්මාණ අතර වෙනවා. රංගන ශිල්පී ඩබ්ලිව් රංජිත් පීරිස් මහතා අභහ ප්‍රාප්ත වන විට 56 වෙනි වීහි පසු වුණා. මේ අතර එන්නත් කරන වැඩසටහන රටපුරා අද දිනේ ක්‍රියාත්මක කෙරෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ඇතැම් ප්‍රචාර හේතුවෙන් වයස අවුරුදු 20-37 අතර තරුණ ප්‍රජාව එන්නත් කරණීට යොමු වීමේ අඩුවක් සිදු ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අපි බලාපොරොත්තු වන ප්‍රතිශතයක් මේ එන්නත් ලබා ගැනීමට පැමිණෙන්නේ නැති බව පැහැදිලිවම පෙනෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් Tamanට નિયમિત ළඟම තියෙන මධ්‍යස්ථානයට ගොස් Tamanගේ ආරක්ෂාව වෙනුවෙන් මේ එන්නත ලබා ගන්න. අතුරු ආබාධ ගැන විවිධ මත ඉදිරිපත් කරනවා. ලිංගික දුබලතා ඇතිවෙනවාය කියන මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බොහොම සැලසුම් සහගතව කවුරු හරි ඉදිරිපත් කරන දේවල් මිනිසුන් නොමග යවීම සඳහා මේ දක්වා කිසිම සාක්ෂියක් විද්‍යානුකූල පර්යේෂණ වලින් ඔප්පු වෙලා නැහැ. ඒ නිසා මම හිතනවා මේ ගැන අවධානය යොමු කරලා අපි අපේ ආරක්ෂාව සඳහා ඉදිරිපත් වෙන්න කියලා සියලු දෙනාම මෙතරින්නත් කරන වැඩසටහන යටතේ කිසියම් හෝ ඉන්නතක පළමු මාත්‍රාව බෙවන විට 1,34,97,826 දිනකට ලබා දී තිබෙනවා. දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 1,05,79,220. මම හිතනවා අද දවස අපට ඓතිහාසික දවසක් වේවි. මුළු ජනගහනයෙන් 50%කට අධික සංඛ්‍යාවක් දෙවෙනි මාත්‍රාව මුළුමනින්ම එන්නත් කරපු රාජ්‍යයක් විදියට මේ ලෝක සිටීමේ රාජ්‍යයන් ඉතාම 11ක් අතරට අපි ඇතුල් වෙනවා. කුඩාම කුඩා දූපත් රාජ්‍ය අරුණකොට මේ රාජ්‍ය පද්ධතිය ඇතුලේ ඊට උඩින් ඉන්නේ කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජපානය වැනි රටවල්. ඒන් රටවල් හතරක්ම එන්නත් නිෂ්පාදනය කරන රටවල්. එ නිසා අපි රටක් විදියට මේ ජයග්‍රහණේ අපි කවුරුත් වීරයෝ. ගෙදෙට්ට වෙලා වැඩට යන්න නැතුව හිටපු කෙනත් මෙතෙන්දි වීරයෙක්. බැතර සෞඛ්‍යංශවල සහ යුද හමුදාවේ මැදිහත්වීමෙන් එන්නත් කරන මැදිස්ථානවලදී මෙන්ම ජංගම එන්නත් කරන වැඩසටහනද අද දිනේ සිදු කෙරෙනවා. රත්මලන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එන්නත් ලබා දීම නිවෙස් වෙතම ගොස් සිදු කිරීමට කටයුතු කෙරුණා. වයස අවුරුදු 20-37 අතර පිරිස් දැනුවත් කරමින් එන්නත් කරන්නේ සඳහා විශේෂ ජංගම සේවාවක් පිළියන්දල ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට සහ 60ට වැඩි පිරිස් වෙනුවෙන් එන්නත් ලබා දීම මධ්‍යස්ථාන 8කදී සිදු කෙරෙනවා. වයස අවුරුදු 30ට වැඩි පිරිස් සඳහා සයිනෝෆාම් මෙන්නති දෙවන මාත්‍රාව ලබා දෙන බවයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යාපන කාර්යාලයේ සඳහන් කළේ. බෑතර දොඩංගොඩ රුවන්මග ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එන්නත් ලබා දීමේ ජංගම සේවාව දොඩංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදු කෙරුණා. දොඩංගොඩ පොලිස් ස්ථානයේ සහයද ඊට හිමි වුණා. කොළඹ ක්‍රමයේ ජාත්‍යන්තර සංවිධානයේ මාණ්ඩලික විද්‍යායතනයේ පළමු ශ්‍රී ලාංකික අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාචාර්ය ජී.එල්.ඩී. වික්‍රමසිංහ මහතා පත්ව සිටිනවා. බෙම මාණ්ඩලික විද්‍යායතනයේ පිලිපිනී මැනිලා නුවර පිහිටුවා තිබෙනවා. කොළඹ ක්‍රමයේහි ශ්‍රී ලංකාව දාරම්භක සමාජිකයෙක්. මැනිලාහි පිහිටියෙහි මාණ්ඩලික විද්‍යායතනයේ 12 වෙනි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසයි මහාචාර්ය ජී.එල්.ඩී. වික්‍රමසිංහ මහතා පත්ව සිටින්නේ. මහාචාර්ය වික්‍රමසිංහ මහතා පින්නවල මධ්‍ය මහාවිද්‍යාලයේ ආදි සිසුවෙක්. මුරුටු විශ්වවිද්‍යාල උපාධිධාරියෙකු වන ඔහු එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තිබෙනවා. ඔහු ප්‍රකාශයට පත් කළ පර්යේෂණ ප්‍රකාශන සංඛ්‍යාව 60කට අධිකයි. කොරෝනා ව්‍යසනයෙන් ජනතාව මුදා ගන්නා ලෙස අදිෂ්ඨාන කරගනිමින් කිලෝමීටර් 250ක් පාගමනින් යාමට රත්නපුරයේ ප්‍රදේශයේ තරුණෙකු කටයුතු කර තිබෙනවා. එම අදිෂ්ඨාන පාගමන රත්නපුර අයගම සිරි සුමනාරාම සත්සති බෝධිමළු විහාරයෙන් ආරම්භ කෙරුණා. රත්නපුර ප්‍රදේශයේ පදිංචි අනුර ප්‍රේමසිරි මෙම අදිෂ්ඨාන පාගමන ආරම්භ කළේ කොරෝනාවට ගොදුරු වී සිටින සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් රත්නපුර සිරි සුමනාරාම සත්සති බෝධිමළු විහාරස්ථානයෙන් පාගමන ආරම්භ කෙරුණු අතර අනුරාධපුර ජයශ්‍රී මහබෝධිය සහ රුවන්වැලි මහසෑය වන්දනා කිරීමෙන් පසුව පොල්තිල් පහන් දහසක ආලෝක පූජාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා. දින 13ක් තුළ මෙම අදිෂ්ඨාන පූජාව අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. පවහන්ද භාවිත නොකරමින් මෙම අදිෂ්ඨාන ගමනට අනුර ප්‍රේමසිරි එක් වූයේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ. එත් සමගින් ස්වාධීන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙතකින් නිමවට පත් වෙනවා. පසරු 1:55 සිට අපගේ පෑන් පෑ ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.